මේ අවස්ථාවේදී කොළඹ ගාලු මෝදර විරෝධතා ස්ථානය ඉවත් කිරීමට එරෙහිව නිර්පාක්ෂික අරගලකරුවන්ගේ එකමුතුව විසින් විශේෂ විරෝධතාවක් සංවිධානය කරලා තියෙනවා මේ විරෝධතාවයේ සිදු කරන්නේ ගාලු මෝදර උද්ඝෝෂණ ස්ථානය නීති විරෝධී ලෙස ඉවත් කිරීමට විරුද්ධව මේ සම්බන්ධයෙන් නෛතික කටයුතුත් මේ වෙන විට දැන් සූදානම් කරලා තියෙනවා විශේෂයෙන් අපි දන්නවා මෙතන ඉන්නවා නීතිඥ අචල මහත්මියත් අපි සමග එකතු වෙනවා මොකද මෙතනදී විරෝධතා කිරීමේ අයිතිය අහිමි කරලා තියෙනවා ගාලු මෝදර මොකද විරෝධතා කිරීමේ බෝඩ් එක ගලවා ඉවත් කරලා දමලා තියෙනවා ඒට විරුද්ධව තමයි මේ සිදුවීම සිදු වෙන්නේ මෙම භූමිය ඉවත් කිරීම සඳහා නෛතික විශේෂ අපි දන්නවා නෛතික වැඩපිළිවෙලක් තියෙනවා ඒ වැඩපිළිවෙල අනුගමනය නොකර තමයි මෙම ස්ථානයේ සිටපු නිර්පාක්ෂික අරගලකරුවන් ඉවත් කරලා දැම්මේ පසුගිය 12 වෙනිදා. ඊට එරෙහිව තමයි මෙම විරෝධතාවයේ තියෙන්නේ රටක නීතියක් තියෙන්නේ එවැගේම මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට උද්ඝෝෂණ කිරීමේ අයිතියක් තියෙනවා මොකද රජයේ විසින් මේ ප්‍රදේශයේ වෙන් කර උද්ඝෝෂණ සඳහා. ඉතින් ඒ බෝඩ් එක ගැහුවත් අපේ ජනතා මුදලින් ඒක පවා 12 වෙනිදා කඩලා දැම්මා. ඉතින් ඒවට විරුද්ධව දැන් මේ වෙනුවෙන් නෛතික කටයුතු ආරම්භ කරලා තියෙනවා වට අචල මහත්මිය අපි වෙත පැවසුවා. ඒ අනුව මේ කාරණා මේ කඩලා දාපු දේවල් ඒ දේවල් සම්බන්ධයෙන් අධිකරණයට ඉහළ අධිකරණයට අභියාචනාධිකරණයට යෑමට නියමිත බව ඇය සඳහන් කර සිටියා මාත් එක්ක මේ තමයි දැන්ට තියෙන තත්ත්වය මොකද උද්ඝෝෂණය කිරීම මේ අරගලය අවසන් වෙන්න අර්බුදය විසඳිලා නැහැ අද තෙල් ටික නැහැ තෙල් ටික මොනවද ෂූට් එකක් දෙනවා බයිසිකල් එකල ලීටර 4යි සුමානකට ඉතින් අද මිනිස්සුන්ට යන්නේ නම් නැහැ තෙල් මිල ඉස්සර රුපියල් ලීටර එකක් රුපියල් 200කට අඩුවකට තිබිච්ච තෙල් ලීටර එකක් අද කීයද? එතකොට මේ 200 ගානක තෙල් ලීටර එකද අද මේවෙ තත්තර වෙලා අද පාන් ගෙඩියක් කීයද? අද මිනිස්සුන් ජීවත් වෙන්නේ කොහොමද? එක්කෙනෙක්වත් පඩි වැඩි වෙලා තියෙනවද? මේ කිසි දෙයක් සිදු නොවි තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ රටේ මිනිස්සුන් ජීවත් වීමේ ජීවන අරගලයක් තියෙනකොට අපිට කිලුවන් ද අරගලය අවසන් කියලා රනිල් වික්‍රමසිංහ පත් වුණා කියලා අරගලය අවසන් වෙනවද? අර්බුදය අවසන් වෙනවද අර්බුදය අවසන් වෙන්න ඕන අරගලය අවසන් වෙන්න එක එක දේශපාලන පක්ෂවලට එක එක සංවිධානවලට අවශ්‍ය වෙලාවට අරගල අවසන් කරන්න ජනතාව සූදානම් නැහැ කියන පණිවිඩය තමයි අපි මේ දෙන්නේ පැහැදිලිව දැන් මෙතන කොට්ටිය දානවා මේ 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 තමයි සැබෑ අරගලය මේ තියෙන්නේ දේශපාලන ගේම් එකක් නෙමෙයි මේ තියෙන්නේ මේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරන අරගලයක් මේ රටේ මිනිස්සු එනුවෙන් කරන අලගරයක් මේ දින ජනතාව වෙනුවෙන් කරන මේ අරගලයක් දැන් යන්නේ ජනතාව වෙනුවෙන් මේ යන්නේ මේ රනිල් රාජපක්ෂව බලයට ගෙන මේ අරගලයක් නෙමෙයි මේ යන්නේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අරගලයක් මේ විදියට හිත පොලිසියට හෝ නාගරික සංවර්ධන අධිකාරියට හිදිච්ච වෙලාවට ඇවිල්ලා මිනිසුන් ඉවත් කරන්න බෑ විශේෂයෙන්ම මේ භූමිය වෙන් කරලා තියෙද්දි උද්ඝෝෂණ සඳහා ඒ වගේම දැන් මේ වෙනකොට මෙම භූමියේ ඇතුල් වීම තහනම් කියලා බෝඩ් එකක් සවි කරන්න පවා කටයුතු කරලා තියෙනවා. ඒතර මේවත් මහජන දේපල ජනතාවගේ දෙයක්. මේ කොහොමද ඒගොල්ලෝ කියන්නේ මේක ඇතුල් වීම තහනම් කියලා. මෙතන රජයෙන් කියනවලු කාලතුවක්කුවක් සැදීමේ වැඩපිළිවෙලක් තියෙනවා. මම හිතනවා පිළිමෙට තිරිමේ ප්‍රචණ්ඩ පුද්ගලයෙක් බවට පෙන්වන්න කාලතුවක්කුවක් හයි කරන්නද කොහෙද යනවා SWRD බණ්ඩාරනායක පිටිපස්සේ කාලතුවක්කුවක් තියන්නේ යනවා ඒ ඒ ඒ වගේ අයිනහිතක වැඩපිළිවෙලක් මේ වෙලාවේ යනවා මයික් තැනක් කරා මෙහෙට වෙලා ඔබලා අත කැමර වල අයියලා මේකත් වෙනවද මයික් පුරාණ 30 10
मम नीतिज्ञ अचला शनिवीरत्न मम नीतिज्ञ अचला शनिवीरत्न मिनिसुंगे ऐतिहासिकम कीन देवा लभिलती है मंगिता विशाल कैपकिरी राशियक इतिहासगत कैपकिरी राशियक प्रतिपल किदिर तमाय रटक आंडुक्रम व्यवस्थावट मिनिसुंगे मूलिक ऐतिहासिकम कीन देवा योमुकलती है यथकोट एवेनी अवस्थावक अभी दवा दाहतरवण व्यवस्थावे आंडुक्रम व्यवस्थावे दाहतरण व्यवस्थावे तेन पेहदिव मिनिसुंगे भाषणे अधास प्रकाशवीमे सह रस्सी मे निधास कीन देवा यथकोट मे अभी दाण मे गालुमोदर मे भूमि प्रदेश मीट मस हतरक हतरक कालया अरगलकर्वांग एमनेत्त मेरटे आर्थिक प्रश्न एमनेत्त मेरटे देशपालनिक विधियट अतिविच पीडावन दरागनीमट नोहेकिविच महाजनताव मे अरगल भूमियट एकतु वेला मेक हदवत विधियट अरगले हदवत विधियट तमाय मे भूमि भागे पवतुने एवागेम 2020 वर्षे हिटपु जनाधिपतिवरया मे भूमिय जनतावट उद्घोषण स्थानयक विधियट वेंकल्ला दीला तिबुना एतकोट वसर देकक कालयक मे स्थानये तिबुने उद्घोषण स्थानयक विधियट ඒකෙදි ප්‍රධාන විදියට ජනාධිපතිවරයා සඳහන් කළා තිබුණා රටේ මාර්ග තදබදය වළක්වා ගන්නට ඒ වගේම ජනතාවට පීඩාවක් වෙන දෙන ආකාරයේ උද්ඝෝෂණ වළක්වන්නට තමයි එහෙම නැත්නම් ඒක අපහසුතාවයක් නොවි උද්ඝෝෂණ පවත්වා ගන්නට අවස්ථාව ලබා දෙන්න තමයි මෙම ස්ථානය ඇති කරලා තියෙන්නේ කියලා. නමුත් අපි දන්නවා අර අරගොල්ල මොනවද කියව मम नीतिज्ञ अचला शनिवीरत्न अभी दपेरटे आंडुक्रम व्यवस्था मूलिक ऐतिहासिक परिचेद कैतुरात्कलतीन मिनिसुंगे विशाल कैपकिरीमल इतिहासगत कैपकिरीमल प्रतिपल ये आंडुक्रम व्यवस्थावट अणु युगलांगे ऐतिहासिक आरक्षा कर दीम मेरटे व्यवस्थादायक अधिकरण सह विधायक कीन सियलु अंश अंट पवरुणु वगकीम अभी दान मस हतरक कालया मे भूमिय मिनिसुन तमंगे दवन आर्थिक प्रश्न देशपालनिका समाज प्रश्न वलट विसंदुं होयागेन रटेन पालकयागे विसंदुं होयागेन मे मिस्तानेट आवकियला अरगल मस हतरक कालया मे स्थाने रंजिल हिटिया एवगे मे भूमिय रटे जनाधिपतिवर किसी रटे तिबिन मार्ग तदबदे वलक्वागानट एवगेम जनतावटन महजन पीडा वलक्वागानट कीन अरमुणु अपिट इदिरिपत् करला मे स्थाने उद्घोषण स्थानयक इदिरि वेंकरपु स्थानयक उणा नमुत् अपि देक्का एय दोलसनि दिन मेम स्थानयट अविल्ला किसिदु अधिकरण नियोगिकिन तोरव पोलिस आज्ञापनते अटते सह अपराध नडुविधान संग्रह पणते अटते कियला ए संबंध प्रकाशयक इदिरिपत् करला मेम स्थाने मेहि रंजिल हिटपु अरगल करुवा उद्घोषकया पुरयसियन महाजनताव इवत् किरीमट कटियुतु करला अभी मेतनदि मतक् करणवा मे भूमिय किसिदु आकारयकट मेरटे पालकयंट देशपालकयंट तमंट ओण वेलावट उद्घोषण स्थानयक इदिरिट वेंकरन्नत् इन पशु ये उद्घोषण स्थान नोवे कियला नाम कर किसी दुआकार इकट हेतु तमय यदासी पणसए सर हेनरी वोट बिसी मे प्रदेश मे गालमोदर पीटिय मेक जनतावट मेत मेरटीन कांतावंट दरु अंट सह ओंगे अनागत परपुरट मेक उरुम कल दूप भूमि प्रदेश एनिसा मे भूमि प्रदेश किसी दुपालकेट क्षणताव बेहर करंट हकीवाक् विशेष अपि कियनवा देदा सतर वर्षे मे गालुमूदर पिटिय संबंधे श्रेष्ठाधिकरणे विशेष नडुतींदुव लबा दीला तिन मंगिताने मेरटे इन्न पुद्गलयो ए नडुतींदुव दन्ने नेतु एति ए नडुतींदुवे पहदिलिव संधान करनवा जातिक पारिसरिक पदनम इदिरिव नागरिक संवर्धन अधिकारिय कीन नडुवे 2004 वर्षे तींदुविच नडुवे पहदिलिवम संधान करनवा मे भूमिय महाजनताव सतु भूमियाक मे भूमि ऐतिहासिक महाजनतावट कीन कारण एनिसा मे महाजनतावट तीन ऐतिह तमाय
දොළොස්වෙනිදා මෙතනට ඇවිල්ලා නිර්පාශික අරගලකරුවන්ට විනාඩි 15ක කාලයක් ලබා දෙනවා කියලා නාගරික සංවර්ධන අධිකාරියේ පනත පවා උල්ලංඝනය කළා. මොකද නාගරික සංවර්ධන අධිකාරියේ පනත තියෙනවා පැහැදිලිවම යම් අනවසර හෝ යම් දෙයක් ඉවත් කරනවා නම් ඒකට ලබා දෙන ඕන කාල සීමාව. ඒ වගේම මේ දැන්වීම සඳහන් කරන්නට ඕන කවද ඉඳන් මේ අනවසර ඉදිකිරීම ආරම්භ කරේ එහෙම නැත්නම් අනවසර ඉදිකිරීම තියෙන්නේ කවද ඉඳන්ද කියලා සඳහන් කරන කිසිම දැනුම් දීමක් නැතුව මෙතන අපරාධ නඩු විධාන සංග්‍රහය සහ පොලිස් ආඥා පනත කියන ඒක ඉතාමත් අනීතික ආකාරයට ඒ දැන්වීම දාලා මෙතන STF එක දාලා පොලිසිය දාලා මිනිසුන්ව බය කරලා තමයි මේ භූමියෙන් ඉවත් කරේ. නිසා අපි කියන්න කැමති මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. මේ මව්භූමියේ පොළව මේ රටේ මහ ජනතාවට අයිති. මොකද මේ මහ ජනතාව අපිටත් පුළුවන් මේක නිහඬව මෙතන ඉවත් වෙලා යන්න සහ ඉවත් වුණා එක ගැන අපිට කතා කරන්න. නමුත් මේ රටේ මහ පොළව මේ රටේ මහ ජනතාවට ලබා දුන්න දේපල කිසිදු ආකාරයෙන් මේ රටේ දේශපාලකයන්ට තමන්ට හිතන වෙලාවට ජනතාව සතු කරන්නත් හිතන වෙලාවට ජනතාවගෙන් බැහැර කරන්නටත් හැකියාවක් නැහැ. මොකද මේවා දවසක මේ රටේ අනාගත පරපුරට බාර වෙන්න ඕන. රටේ අධිකරණයේ පැහැදිලිව නඩු තීන්දුවක් ලබා දීලා තිනවා. ඒ වගේම මම කියන්න කැමතියි මේ වෙලාවේ කිසිදු අධිකරණයක් මේ 12 වෙනිදා මෙතනින් මේ අරගලකරුවන් ඉවත් කරනකොට කිසිදු අධිකරණයක් සඳහන් කරේ නැහැ. මේ භූමියේ රැඳිලා ඉන්න පුද්ගලයන් නීති විරෝධීව රැස්වලා ඉන්න පිරිසක් කියලා සඳහන් කරේ නැහැ. ඒ වගේම කිසිදු අධිකරණයකින් සඳහන් කරේ නැහැ මේක නීති විරෝධී ආකාරයට මේවා ජනතා පීඩනයක් වෙන ආකාරයට මෙහි තිබුණු ඒ කූඩාරම් ගහගෙන හිටියා කියලා කිසිදු අධිකරණයකින් තීරණයක් ලබා දීලා තිබුණේ නැහැ. එවැනි අවස්ථාවක අධිකරණ නියෝගයක් නොමැතිව පොලිස් නිලධාරීන්ට හැකියාවක් තියෙනවා නම් මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ඉක්මවා ගිහිල්ලා කටයුතු කරන්නට අපිත් ලෑස්ති අධිකරණයට යන්න අධිකරණයට එන්න උත්තර දෙන්න. ඒ කරපු ජන පීඩාව ඕගොල්ලන්ගේ පැත්තේ නීත්‍යානුකූලද කියන කාරණාව අනිවාර්යයෙන්ම අපි අධිකරණයට අරන් යනවා. හේතුව මේ අරගල භූමිය නෙවෙයි, මේක අරගල භූමියක් විදිහට වෙන් කරපු එක නෙවෙයි, මේ අරගල භූමියේ මාස 4ක් මිනිස්සු රැඳිලා හිටපු එක නෙවෙයි, ඒ අතහැර යාම හෝ ඒ ඇතුළේ ඉන්න එක නෙවෙයි. අපිට වැදගත් වෙන්නේ මේ රටේ හැම දෙයක්ම වෙන්නට ඕන නීතියට අනුකූලව. නීතියට අනුකූල නොවේ නම් ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. ඒ නිසා ඔබලා ඒ කරපු අනීතික ක්‍රියාවට හෙට දිනේ අධිකරණයට නීතිමය පියවර සඳහා අපි යොමු වෙනවා. උත්තර දෙන්න අනීතික ලෙස මෙතනින් ඉවත් කරපු කුරවැසියන් කොයි විදියටද ඉවත් කරේ, ඒක නීත්‍ය අනුකූලද නැද්ද කියන කාරණාවට උත්තර දෙන්න. මොකද පැහැදිලි නඩු තීන්දුවක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරි පනතක් තියෙනවා. ඒ පනතේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව මොනවද සවි කිරීමේ උපකරණ කියලා දක්වලා තියෙනවා. ඒ කිසිදු මෙතන තිබුණු කිසිදු කූඩාරමක් ඒ නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ වැටෙන්නේ නැහැ. ඒ නිසා ඉවත් කිරීම කරේ කොහමද? ඉවත් කිරීම කරන්න බලය දුන්නේ කවුද කියන එක අධිකරණයේදී අපි විසඳගමු. මොකද මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් තමයි හෙට කිව්වොත් මේ රටේ මිනිසුන්ට යන්න කියලා. පැය ගාණක් දෙනවා, පැය පහක් දෙනවා. උඹලා මේ රටෙන් ඉවත් කළ ඵලයන් උඹලා අනීතිකව ඉන්නවා කිව්වොත් අපි මේ රටෙන් ඉවත් කළ යන්න අපිට හැකියාවක් නැහැ. මොකද මේ රටේ පුරවැසියෝ අපි, මේ භූමියේ උරුමකාරයෝ අපි. ඒ නිසා මේ රටට එන දේශපාලකයන්ට දේශපාලකයන් ඉන්න ඕන බාරකාරුව විදියට. ඔවුන්ට බෑ මේ රටේ මිනිසුන්ගේ පාලකයෝ විදියට, එහෙම නැත්නම් මේකේ හිමිකාරයෝ විදියට කටයුතු කරන්න. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ රටේ මිනිසුන්ට මේ බිම් අඟල ඉතුරු වෙන්නට ඕන. මේ රටේ ඉන්න අපි සිවිල් පුරවැසියෝ සියලු දෙනා පොලිසිය වෙන්නට පුළුවන්, යුද හමුදා වෙන්නට පුළුවන්, සාමාන්‍ය සිවිල් පුරවැසියෝ වෙන්නට පුළුවන්, අධිකරණ නිලධාරීන් සියලු දෙනා අපි පුරවැසියෝ. අපේ පරපුර වෙනුවෙන් මේවා ආරක්ෂා කරගත්තේ නැති වුණොත් හෙට අපිට ලංකාවෙන් එළියට යන්න කිව්වොත් නීති විරෝධීව අපි ඉන්නේ කියලා අපි අන්න ලෑස්තිලා ඉන්නවා. ඒ නිසා පළවෙනි පුංචි බිං අඟල හරි මහ ජනතාව වෙනුවෙන් නැති වෙනවා නම්, අපිට තියෙන අයිතිවාසිකම් නැති වෙනවා නම් ඒ වෙනුවෙන් හඩක් දක්වන්නට ඕන. ඒක තමයි නියම අරගලය කියන්නේ, ඒක තමයි නිර්පාක්ෂික අරගලය කියන්නේ. මොකද නිහඬව නියාලුව හිඳලා තමයි මේ රට අවුරුදු 70 ගාණක් අපි මේ විනාශය අද දකින්නේ. අපි ආර්ථික ප්‍රශ්නවලට සියලු දේවල්වලට මුණ දීලා තියෙන්නේ අපේ නිහඬ නියාලු බියගුළු කම හින්දා. ඒ නිසා බය වෙන්න ඕනේ නැහැ. නීතියට අනුව කරන කිසි දෙයකට මිනිස්සු බය වෙන්න ඕනේ නැහැ. අනීතිකව කරන අපරාධ, මංකොල්ල කෑම, අනීතිකව කරන ත්‍රස්තකියා, ඒවට තමයි අපි බය වෙන්නට ඕනේ. ඒවට තමයි අපි බිය වෙන්නට ඕනේ. එහෙම නැතුව නීත්‍යානුකූලව මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉඳීමට අපිට ස්වභාව ධර්මයෙන් පවා ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා මේ රටේ මහ ජනතාවට කියන මේ අනීතික ක්‍රියාවට විරුද්ධ වෙන්න අපි ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා. ඒ සඳහා ඔබ සියලු දෙනාම ඔබගේ අයිතිවාසිකම් සමග එකතු වෙන්න කියන පණිවිඩය අපි මේ අද මේ උද්ඝෝෂණය, නිහඬ උද්ඝෝෂණය අපි කරන්න බලාපොරොත්තු වෙනවා. නෑ මහත්තය, අපි ඉන්නේ කොරිඩෝ එකේනේ. කිසි ප්‍රශ්නයක් නැහැ, අපි භූමියට ඇවිල්ලා නැහැ. මේ තියෙන්නේ මේ මිනිස්සුන්ගේ පදික වේදිකාව.
अभी बाधा नागरिक संवर्धन अधिकारी अभी मेतन प्रचंड क्रियाकर नीति रोजी क्रियाकर गोताबे जनाधिपति तुम्हारा मोले तीन मत नमूद में दंगीन रानी लगे मैं तीन जनाधिपति तीन आगे मोले अड़क कोई मान एक अरगने मनुष्य गोताबे मोले माइता ने मैं नैतिक अनी अरगले बलना क्रियात्मक विलासिकट विशेष साधारण तीन लगे बलापुर असाधारण नीति गिनलतिपेनाटे आराधना के जनाधिपति जातिलास्था याट विरुद्ध नीति मे क्रियात्मक तारे सदान कर नीति साधारण अवस्था दिए राजकारी स्तुति नमूदर देश पालक अवनीति दूषित क्रियावट अभी ये नगर सिटी में एक मे रटे हेम के कुट असाधारण कृति बिना अयुत्या कृति बिना मेनमीट एट साधारण इष्टवे कि बलापुर मुखद अधिकरण की विश्वासदायक स्थान हेम के सर्वसाधारण नीति सम क्रियात्मक स्थान अभी अतम बलापुर हेट मे मेतमीट आवश्यकता संपूर्ण वे कि नीति अनुकूल मे वीसा बलपत्र लवादे कि बलापुर हम फास्ट ऑगस्टियन पनांद मेरे गाल मोदर अरगल भूमिया नीति विरोधी
ඉවත් කිරීමට එරෙහිව ජනතාව විසින් පවත්වන නිහඬ විරෝධතාව මේට පොලිසියෙන් බාධා කර ඔවුන් කියන පදික වේදිකාව ආවරයට නමුත් ඔවුන් තමයි පදික වේදිකාව හරහට මේ අරගල භූමියේ මේ ජනතාව කීප දෙනෙක් පාරේ පේමන්ට් එකයි නිහිටියයි කියලා පේමන්ට් එකව හිර වෙන්න විදියක් නැහැ නේ එන ඇවිදින්න වෙන්නෙත් නැහැ ඒක ඇවිදින එකත් අවහිර වීමක් කියයි මෙතන අත්අඩංගුවට ගන්න යනවා කියලා කියනවා ආරංචියක් යනවා හන්ද මේ සිටින්නේ මෙච්චර ඉඩ තියෙද්දි අවහිර වෙනවා මිනිස්සුන්ට යන්න එන්න අවහිරයක් තියනවාද කියලා බලන්න මේ බලන්න කරන්න බොරුව